සියල්ල අතාරින්න කියන්නේ සිවුරා යන්දනේ ගලවලා දාලා හෙළුවේ යන එකද? සියල්ල අතාරින්න කියන්නේ නිගණ්ඨයෝ. බුද්ධ ආගමේ කියන්නේ සියල්ල මනසින් අතාරින්න කියලා විතරයි. මනසින් නොබැඳෙන්න කියලා විතරයි. මනසින් නොබැඳිච්ච කෙනාට මේ පුටුව තවත් එකක් විතරයි. මේක ඔයාට වටිනෝ වගේ පේනවා නම් ඒක ඔයාගේ ඔළුවේ ප්‍රශ්නයක් මිසක් වාඩි වෙලා ඉන්න මගේ ප්‍රශ්නයක් නෙමෙයි. දැන් පැහැදිලිය. බුද්ධ ආගම දන්නේ නැති ගොන්නෝ බුද්ධ ආගම ගැන කතා කරන්න ගියාම හරියට අර බතක් උයා ගන්න දන්නේ නැති ගෑනු බත්තිව වගේ වෙනවා. මනසින් විතරයි අතාරින්නේ මේ අතේ තියෙන කෝපය අතහැරියට හරියන්නේ නැහැ. දැන් සියල්ල අතාරිනවා කියලා මේ වීදුරු කුඩු කොල්ල හරියනවා. ඒ කියන්නේ මේ අපි දහමේ තියෙන අර්ථය දැනගෙන කතා කරන පොඩි පඬිත කයිවාරු ගහන්නේ නැතුව ධර්මය ගැන ඕනනම් මගෙන් ඇවිල්ලා හපල්ලා. දැන් සමහර ගිහියෝ ඉන්නෝ හාමුදුරන්ටත් වඩා පඬිතියෝ. එහෙමයි හොඳයි. දැන් හාමුදුරනේ දැන් සක්විති රජකම රම්මසුරම්ම සුව මාලිගා අතහැරලා ආව සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුදු වුණාට පස්සේ ජේතවනාරාම වගේ සුවිශල් ආරාමයක ජේතවනාරාමය කියලා කියන්නේ ඉන්දියාවේ තිබිච්ච මහා මේ වගේ මහා සුවිශල් ආරාමයක්. ඒ නැති බුදුහාඳුරනේ මුල්ම වැරද්ද කළා තියෙන්නේ. අනික මිනිස්සු පූජා කරන දේවල් අපි භුක්ති විඳින්න ඕන. අපි කුහක නැහැ. අපි මිනිස්සුට වෛර කරන්නේ නැහැ. දැන් ඔයා මට වඩා පොසත් වුණොත් මම ඔයාට වෛර කරන්නේ නැහැ. මම මටත් කන්න ටිකක් දෙන්න කියලා ගිහිල්ලා ඉල්ලගෙනනවා. මම සතුටු වෙනවා ඔයා පොසත් වීම ගැන. දැන් අද තියෙන්නේ මොකද්ද? Tamanට වඩා වෙන එකෙක් පොසත් වෙන්න බෑ. තමන්ට වඩා දුප්පත් වෙන්න පුළුවන්. මේ ආර්ථික න්‍යාය මොකද්ද? මේක සමාජවාදයේද? මේක මගුල්වාදයක්. මේක බොරුවක්. අපි සතුටු වෙන්න පුළුවන් වෙනවන අපට වඩා කවුරු හරි දියුණු වෙනවනම්. අපි යන වාහනයට වඩා හොඳ ලස්සන වාහනයක යනවනම් අපි අප්පුඩි ගහලා සාදුකාර දෙන්න ඕන. අපි ඉන්න ගේකට වඩා හොඳ ගේක කවුරු හරි එනවනම් අපි සතුටු වෙන්න ඕන. මෙන්න මේ අපි කියන්නේ මුදිතාව. මේ මුදිතාව නෑ සමාජයේ. මිනිස්සු වෛර කරනවා මිනිස්සුන්ට. අපි කාටවත් වෛර කරන්න ඕනේ නැහැ. තියෙන මිනිස්සුන්ට අපි වෛර කළ තේරුමක් නැහැ. තියෙන මිනිස්සුන්ට ඉර්ෂ්‍යා කරන්න යොදවන කාලේ අපි දිනු වෙන වෑයම් කළා නම් අපි දිනු යද.